පිංගතුනි අද මේ ධර්ම දේශනාවට මම මාතෘකා කරගත්තා බොහෝ දිනාට තියෙන ප්‍රශ්නයක්. අපි අපේ අභ්‍යන්තරයේ තියෙන කෙලෙස් හඳුනා ගන්න ඕන. ඒ කෙලෙස් හඳුනාගෙන ඒ කෙලෙස් ප්‍රහාණය කරන්න ඕන. ඒක හරියට මේ වගේ. ඒ තමයි අපි බණ අහලා යුද්ධයට ආයුධ රැස් කරනවා වගේ එකක් කරනවා. දන් දීලා ඒ යුද්ධයට යන්න ශක්තිය ගන්නවා වගේ එකක් කරනවා. සිල් රැකලා ඒ යුද්ධයට යන්න පුහුණු වෙනවා වගේ එකක් කරනවා. දානෙන් හයිය අරගෙන සීලෙන් පුහුණු වෙලා දහම් දැනුමෙන් ආයුධ අතට අරගෙන දැන් යුද්ධ කරනවා. ඒ යුද්ධ කරන්නේ ඊළඟට අපි දැනගන්න ඕන කවුද? සතුරෝ කවුද කියලා. ඒ සතුරෝ අතර අද කාලේ ප්‍රබලවම කෙලෙස් සතුරන් ඉදිරියේ ප්‍රබලවම මේ සත්වයා පෙළෙන මහා ප්‍රබලම සතුරෙක් තමයි ඉරිසියාව කියන්නේ. ඒ නිසා තමා තුළ තියෙන්නාවුත් සමාජය තුළ තියෙන්නාවුත් ඉරිසියාව කියන එක ධර්මානුකූලව විග්‍රහ කරගෙන තමා තුළින් ඒ කෙලෙසේ ප්‍රහාණය කිරීම පිණිස මේ දහං අවවාදය දෙන්නේ. මොකද ඕනම කෙනෙක් තුළ අඩු වැඩි වශයෙන් ඉරිසියාව තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන් නෙවෙයි, තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනාවක් කළා, පින්වත් මහණෙනි, එකම එක දෙයක් ප්‍රහාණය කරන්න මම ඔබ අනාගාමී වන බවට ඇප වෙනවා. එකම එක දෙයක් ප්‍රහාණය කළොත් අනාගාමී වෙන්න බවට ඇප වෙනවා කිව්වා. කුමක්ද එකම එක දේ? ඉරිසියාව. ඉරිසියාව නැත්තටම නැතිවෙන්න ප්‍රහාණය කළොත් අනාගාමී වෙනවා. එහෙනම් යම් කෙනෙක් අනාගාමී වෙලා නැත්තම් එයයි කෙනා තුළ අනුස්සය වශයෙන් හෝ ප්‍රකට නැතුව හෝ ප්‍රකටව හෝ ඉරිසියාව තියෙන්න පුළුවන්. නමුත් අපිට පේන එකක් තියෙනවා, නොපෙනෙන එකක් තියෙනවා. නොපෙනෙන දේ තමයි තමන්ගේ ඉරිසියාව පේන්නේ. පේන එක තමයි අනුන්ගේ ඉරිසියාව පේන්නේ. හැබැයි පෙනෙන දේ නොපෙනෙන දේ කරා යන්න ඕන. ඒ නිසා අනුන්ගේ බාහිර ලෝකයේ ඉරිසියාව කියන්නේ මොකද්ද කියලා අපි කතා කරමු. ඉරිසියාව කියන්නේ මේ වගේ දෙයක් කියලා අමුතුවෙන් අටුවා ටික අවශ්‍ය නැහැ. ඕනම කෙනෙක් ඉරිසියාවට බඳුන් වෙලා තියෙනවා. තවත් කෙනෙක්ගේ සැප සම්පත්, තවත් කෙනෙක්ගේ දියුණුව, තවත් කෙනෙක්ගේ යහපත ඉවසා ගන්න බෑ. ඒකට හිත රිදෙනවා. හිතට මොකද්ද වෙනවා? ඒකට කියනවා ඉරිසියාව කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? ඉරිසියාව හිතට ආවට පස්සේ ඒක මුල් කරගෙන එක්කෝ තවත් මේ ඒ කෙනාව පහළට ඇදලා දාන්න ගන්නවා. එහෙම නැත්තම් දියුණු වෙන කෙනා වළක්වන්න බැරි නම් එයාගේ අඩුපාඩුවක් දැකලා කියලා හිතලා සතුට වෙනවා. එයාව වටවන්න බැරි නම් අඩුපාඩුවක් දැකලා හිතලා කියලා සැනසෙනවා. ඕක තමයි ඉරිසියාවේ ස්වභාවය. ඉරිසියාව කියන එක කොයි තරම් සමාජයේ පැතිරිලා තියෙනවද කියනවනම්, පාර යනකොට වාහනවල ගහලා තියෙනවා. මේ වෑයම රට ඇල්ලීමට නොවේ. ඔය ඉරිසියාවේ මොකක් හරි මේ අදෝනාවක් ඔය මේ. ඊට පස්සේ තව එකක ගහලා තියෙනවා, අපි නැගිටිනකොට ඔක්කොටම රිදෙනවා.
අපි වැටෙනකොට අපිට රිදෙනවා. තමන් වැටෙනකොට තමන්ට රිදෙනවා. එයා නැගිටිනකොට ඔක්කොටම රිදෙනවා. ඔය ඉරිසියවෙන්න ඔක්කොඩු. ඔය විදිහට හැම තැනම පැතිරිලා තේරෙනවා. කටකතත් හැදිලා දෙනවා. එක එක රටවල් වලින් මේ කකුලුව ගෙනවලු. ඊට පස්සේ ඒක ශාලාවක තියලා ඒ හැම භාජනයකම මේ පියන් ඇරියලු. පහෝදා ගිහිල්ලා බලනකොට හැම භාජනයකම කකුළු එළියට ගිහිල්ලා ලංකාවේ කකුලෝටික ඒ විදිහට වෙනවා. ඇයි ඒ එක කකුලේ කියනකොට අනෙක් කකුලෝ අන්දින් ඇදලා ආය ගන්නවා. ඔන්න කටකතත් හැදුනයි එකට. ඉතින් ওই සමාජයේ දේවල් ටිකක් කිව්වේ. ඉරිසියාව කියන එක ගිහි අය තුල තියෙනවා. පැවිදියන් තුනක් තියෙනවා. බොහෝ දුරට ගිහියෝ පැවිද්දන් ඉරිසියා කරන අඩුයි. ගිහියෝ ඉරිසියා කරන්නේ ගිහියන්ට. පැවිද්දෝ ඉරිසියා කරන්නේ පැවිද්දන්ට. ඊළඟට තමන්ගේ අයට ඉරිසියා කරන්නේ තමන්ගේ අය. ඥාතින් ගොඩක් එකතන ඉන්නවා කියලා හිතන්න. ඒ ඥාතින්ගේ එක්කෙනෙක් තට්ටු දෙකට ගයක් හදනවා. කොටම දැනෙනවා ඒක රිදෙනවා. හැබැයි ඔතනින් අලුත් ඉඩම් කෑල්ලක් අරගෙන පිටින් මහත්යෙක් ඇවිල්ලා ගයක් හදනවා තට්ටු දෙකට. කතා වෙනවා හොඳ පෝසත් මිනිස්සෙක් කෝටිපති මෙහිට මාවන් ඉතින් ඉඩම් ගන්න. ඒකට මොකුත් දිරිසියා නෑ. තමන්ගේ කෙක් හැදුවොත් ඕක ඉස්සර හිටිය කොහොමද? මේ තමයි මේ ඉරිසියාවෙන් අධර්ම රාගේ විෂම ලෝභේ සහිතව කෙලිස් වැඩි වෙවි යන සත්වයා තුල බුද්ධ ශාසනය අතුරුදහන් වෙන්න ඔන්න මෙන්න තියෙන කාලේ ඉරිසියාව මිනිස් තුල වැඩි වෙනවා. ඉරිසියාව මිනිසු තුල වැඩි වෙනවා. ඒ ඉරිසියාව වැඩි වුණාට පස්සේ අපි එක් එක්කෙනාට දොස් පරොස් කියලා වැඩක් නැහැ. ඉරිසියාවට කියනවා සුව නොවන රෝගී කියලා. ඉරිසියාවට කියනවා ගැමි සුවඳ කියලා. නොයෙක් නම් තියෙනවා. ඒ නිසා මම අද විශේෂයෙන් මේක දේශනා කරන්න ගත්තේ බුදුරජාණන් වහන්සේටත් ඉරිසියා කළා දේවදත්ත. බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණ දේවදත්ත බුදුරජාණන් වහන්සේ සංඝයාට බණ කියනකොට ඉරිසියා කළා. බුදුරජාණන් වහන්සේට ඔක්කොම වඳිනකොට පුදනකොට ඉරිසියා කළා. කිසිම දෙයකට ඇල්මක් නැති, කිසිම දෙයක් සමග බැඳීමක් නැති බුදුරජාණන් වහන්සේට ලැබෙන වැඳුම් පිදුම් ගරු සත්කාරවලටත් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණ දේවදත්ත ඉරිසියා කළා. බුදු කෙනෙකුටත් අනිත් අය ඉරිසියා කළා නම් කෙලෙස් සහිත අපිට ඉරිසියා කිරීම ගැන කවර කතාද? ඒවා හැටි කියලා හිතපු ගමන් ඉරිසියාවේ ප්‍රශ්නේ ගිනි දැල් නිවෙනවා. මේවා හැටි කියලා. කෙලෙස් සහිත ලෝකේ හැටි. බුදු කෙනෙකුටත් ඉරිසියා කළා. එක හාමුදුරුවනව එක ගෙදරකට යනවා. ඒ ගෙදරින් රසයට උයලා දෙනවා. මේ ආන්දර හොඳට වළඳනවා. ඒ ආන්දර කියනවා මම තමයි හොඳටම මේ ওই උපාසිකාව සතුටු වෙන්න මේ බුද්ධ ශාසනයේ හොඳම තෙරුන් වහන්සේ
මේ උපාංශිකාවගේ ගෙදරට එනවා ඒක ගැන හිතලා සතුටු වෙන්නේ කියලා. ඊට පස්සේ මේ උපාසිකාවට දවසක් මිනිසු කිව්වා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ ලෝකෙ වැඩ ඉන්නවා. ඔබ හැමදාම ගෙදර ඉඳලම දානේ පූජා කර කර ඉන්නවා. දෙවුරන් විහෙරට යන්නේ නැද්ද ධර්මය අහන්න? ඊට පස්සේ මේ උපාසිකාව අර ස්වාමීන් වහන්සේ දානෙට වැඩිය වෙලාවෙ කිව්වා මේ ස්වාමීනි දෙවුරන් විහෙරේ භාග්‍යතුන් වහන්සේ සවස් කාලේ දහම් දේශනවනේ මිනිස්සු මේවා කිව්වා මේ මටත් යන්න ආසයි කියලා. අරහමඳුරවන්න බුදුරජාන් වහන්සේ ගැන 23නේ බුදුරජාන් වහන්සේ මේ උපාසිකාවට දහම් දෙසුවොත් මෙයා මේ උපාසිකාව බුදුරජාන් වහන්සේට පැහැදෙනවා. ඊට පස්සේ මං ගැන තියෙන පැහැදීම අඩු වෙනවා. බුදුරජාන් වහන්සේ ළඟට ගියොත් ඉවරයි කියලා මෙයා හිතලා අර උපාසිකාවට කිව්වා උපාසිකාව එපා යන්න. බුදුරජාන් වහන්සේ දේශනා කරන ධර්මයේ හරි ගැඹුරුයි. අතිශයින් ගැඹුරුයි. ඔබ වගේ කෙනෙකුට ඒවා තේරෙන්නේ නැහැ. මම හොඳට තෝරලා බේරලා ඔය උපාසිකාවට ගැළපෙන බණ ටිකමයි කියන්නේ. මං වගේ හාමුදුරුවක් උපාසිකාව ඔබට ආය හම්බ වෙන්නේ නැහැ. ළඟට ආපු සම්පත නැති කර ගන්න එපා. ඔන්න ආයිදරක් දවසක් අර උපාසිකාව කිව්වා මට මේ බණ ටිකක් අහන්න යන්න හිතෙනවා කියලා. ඊට පස්සේ ආයෙත් අර හාමුදුරුවෝ ඉරිසියා කළානේ බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේට පහදී කියලා. මොකද ඉරිසියාවයි මසුරුකමයි දෙක එකට තියෙන ඉච්ඡා මච්චරිය. අර කුලේට මසුරු කළා. බුදුරජාණන් වහන්සේට කට්ටිය පහදින එකට ඉරිසියා කළා. ඊට පස්සේ මොකද වුනේ? අර උපාසිකාව දවසක් හොරෙන් ගියා දෙවුරන් විහෙරට. අර ස්වාමීන් වහන්සේ ගෙදරට යනකොට ආරංචි වුණා අර උපාසිකාව මේ බනහන්න ගියා කියලා. පාත්‍රේ ගහක එල්ලුවා ලහි ලහි දුවගෙන ගියා මගදී මල්ල ගන්නම් කියලා. ඉරිසියාවේ බලය කොහොමද කියලා හිතන්න. ඒ වේගෙන් යන අරහම්දරෝ දැන් ඒ උපාසිකාව බනහනවා බුදුරජාණන් දහම් දේශනාව. එතකොට අර හාමුදුරුව දැක්ක ගමන් ඉන්න තැන අමතක වුණා. කෑ ගහලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ওই පොඩ්ඩක් කිව්වම ඇති ওই ගෑනිට මොල යන්නේ තේරෙන්නේ නැහැ කිව්වා. අර හරි ඉඳලා කෑ ගහගෙන දැන් බණ කියන්න උගන්වන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට උගන්වන්න හැදුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් වල ස්වභාවයට ගරහා ධම්මපද ගාථාවක් වදාලා ඒ ගාථාවේ මර උපාසිකව සෝවන් වුණා. ඉතින් බුදුවරුන්ටත් ඔහොම වුණා නම් අපි ගැන කවර කතාද? ඊට පස්සේ දෙවුරන් විහෙරේ දම් සභා මණ්ඩපේ කතා වුණා. මේ දේවදත්ත හරි ඉරිසියන්නේ කියලා බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔය ඉරිසියාව සසර පුරුද්දා. ඕන්න ඉරිසියා කරන්න ගත්තොත් එක සසරට යනවා. පින්වත් මහණෙනි බොහෝ අතීතේ මගධයේ රජ කෙනෙක් වෙලා ඉපදිලා හිටිය ඔය දේවදත්ත. ඒ කාලේ බෝධිසත්වයෝ සුදුම සුදු පාට ලස්සන ඇත් රාජයේ. මේ දේශනාව තියෙන්නේ ලොකු ස්වාමීන් වහන්සේගේ ජාතක කතා පරිවර්තනයේ 13 වෙනි පොතේ. දුම්මේද ජාතකය කියලා. දෙවෙනි ජාතක කතාව ඒකේ. එතකොට පින්වත් මහණෙනි
ඒ සුදුම සුදු හස්ති රාජයා සර්වාභරණයෙන් සැරසුවාට පස්සේ බබලන්න ගන්නවා. දැන් අර රජුරෝ ඇතා පිට නැගලා යනකොට මිනිස්සු අම්මෝ ඇතාගේ ලස්සන පුදුම ලස්සනක් නේ බබලනවානේ කියලා අර ඇතාගේ ගුණම කියනවා. එතකොට අර ඇතා උඩ යන රජාට ඉරිසියා හිතන කවුරු ගැනද බලන්නකෝ, තමන්ගේ ඇතා ගැන ඉරිසියා හිතනවා. මේ ඔක්කොම ගුණ කියන්නේ මේ ඇතාගේ, මුන්ට රජා අමතකයි. ඉතින් ඒ ඇතා උඩනේ යන්නේ රජා. දැන් අපි කියමු කෙනෙක්ගේ වාහනයක් හොඳයි හොඳයි කියනවා නම් ඉතින් ඒක වටින්නේ වාහනේ යන මනුස්සයාට. අර වාහනේ හොඳයි කියන එක ඉරිසියයි. ඊට පස්සේ දැන් ඔහොම නැත්, ඔය ප්‍රශ්නම තියෙනවා ගෙවල්වල. ගමේ කට්ටිය ඔක්කොම නෝනට හොඳයි කියනකොට මහත්තයා ඉරිසියයි. ඉතින් මහත්තයා සතුටු වෙන්න බෑ ඒ වගේ නෝනා කෙනෙක් තමයි ඉන්නේ එක ගැන. ගමේ මිනිස්සු ඔක්කොම මහත්තයාට හොඳයි කියනකොට නෝනට ඉරිසියයි. ඉතින් නෝනා සතුටු වෙන්න බෑ ඒ වගේ මහත්තය තමයි ඉන්නේ එක ගැන. දරුවන්ට ගුණ කියනවට සමහර රට දෙමව්පියෝ ඉරිසියයි. සමහර තැන්වල ගෝලයන්ගේ ගුණ කියනවට ගුරුවරයා ඉරිසියයි. සමහර තැන්වල තමන්ට ධර්මයේ විනය උගන්වන ගුරුවරයාගේ ගුණ කියනවට ගෝලයා ඉරිසියයි. පුදුම වැඩක්. ඊට පස්සේ දැන් මේ බලන්න, තමන් ඒ ඇතා උඩ යද්දී ඒ ඇතාගේ ගුණ කියනකොට රජාට ඉරිසියයි. රජාට හිතුණා මුණ්ඩ රජෙක් ඉන්න බව අමතකයි, මේ ඇතාගේ ගුණයි කියන්නේ මං උඹලට පෙන්නන්නම්කෝ මගේ බලශක්තිය කියලා. ඇත්ගොව්වට කිව්වා, එම්බා ඇත්ගොව්ව, උඹ මේ ඇතා හරියට හික්මවලා නැහැ. ඊට පස්සේ ඇත්ගොව්වට හිතා ගන්න බෑ, තරහ අවසර මහරජ්ජුරුවන් වහන්සේ ඇතා හොඳට හික්මිලා ඉන්නේ. ඊට පස්සේ කිව්වා, නෑ 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 මං කියන දේ කරපිය දැන් කියලා රජ්ජුරු ඇතාගෙන් බැස්සා, දෝලාවකට නැංගා. වේපුල්ල පර්වතේ තියෙනවා විශාල වේපුල්ල පර්වතේ. කිව්වා, මේ ඇතා මේ මොහොතේ දැන් නංගෝපම් මේ කන්දේ. කිව්වා, අර මහ විශාල කන්දේ ඒ මොහොතේ ඇතා ගියා. ඇතා එච්චර හික්මිලා ඉන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඇත්ගොව්ව ඇතා පිට නැගලා ගියා. දැක්කද ඇතාට ඉරිසියා කරපු ගමන් තමන් නොදැනීම බිමට බැස්සා. ඉරිසියා කරන්නේ යමකින්ද, ඒකෙන් තමන් ඈත් වෙන බව බලන්න. ඉරිසියාවේ කර්ම විපාකේ තමයි තමන් යමකට ඉරිසියා කළොත් ඒකෙන් තමන් ඈත් වෙනවා. ලස්සන කෙනෙකුට ඉරිසියා කළොත් තමන් ලස්සනෙන් ඈත් වෙනවා. සසරට ලස්සනක් හම්බ වෙන්නේ නැහැ. ලස්සනට ඉරිසියා කළොත් තමන්ට ලස්සන හම්බ වෙන්නේ නැහැ. කොච්චර ලස්සනට ඇඳත් ලස්සන නැහැ. අපි දැකලා තියෙනවා ලස්සන ඇඳුම් ඇඳලා ඉන්න සමහර අය ලස්සන නැහැ. පුදුම වෙනවා. තව ඕනම කැත කෙනෙක් ලස්සන ඇඳුමකින් ලස්සන කරන්න පුළුවන්නේ. සමහර අය ඉන්නවා මොන මේකප් එක දැම්මත් ලස්සන වෙන්නේ නැහැ. කර්මය. ලස්සනට ඉරිසියා කළා. ලස්සනට ගෙයක් හදලා තියෙනුට ඉරිසියයි. ඉරිසියාවේ කර්ම විපාකේ තමයි තමන් යමකටද ඉරිසියා කරන්නේ ඒකෙන් ඈත් වෙනවා. ලස්සන ගයක් හදලා තියෙද්දි ඉරිසියා කිරීමේ විපාක තමයි තමන්ට ලස්සන ගයක් හදාගන්න බෑ. හොඳ ප්ලෑන් එක ගහලා හොඳ ලස්සන ගයක් හදන්න ප්ලෑන් කරනවා, අවධානය බලන්න මොකද්දෝ එකක් හැදෙන්නේ. ගේ ලස්සන නෑ.
ගෙවල් ලස්සනට තියාගන්න බැරි සංසාරේ ලස්සන ගෙවල් තියෙන අයිට ඉරිසියා කළා. ඊට පස්සේ හොඳ රස්සාවක් තමන්ට සුදුසු තැන ලැබෙන්නේ නැත්ටි සංසාරේ අනිත්‍යය ඉහළට යන එකට ඉරිසියා කළා. තමන්ට ලැබෙන්නේ නැහැ ඊට පස්සේ. හොඳ කටහඬක් තියෙන කෙනෙකුට ඉරිසියා කළොත් තමන්ට හම්බ වෙන්නේ නැහැ. හැබැයි යම් කෙනෙක් ඉරිසියා නැද්ද ඒ කර්ම විපාකය ආවොත් තප්පරෙන් ලෝකෙම ප්‍රසිද්ධ වෙනවා. උදාහරණයක් ගත්තොත් ළඟදින් අර ගීතයක් කියලා දියණියක් ප්‍රසිද්ධ වුණේ දුවෙක් ලෝකෙම ප්‍රසිද්ධ වුණ සින්දුවක් කියලා. එතකොට දැන් ඉරිසියාව තියෙන අයට හිතනවා ඇයි උන්ට වැඩි ලස්සන සින්දු නැන්ද? ඕක සින්දුවක්ද? ඕකේ අර්ථයක් තියෙනවද? කියලා එක එක කයි කතන්දර හදනවා. නෑ, එතන තියෙන එකම එක දෙයයි. ඒ දුව සසර ඉරිසියා කරලා නෑ. තප්පරෙන් ප්‍රසිද්ධ වෙනවා. මේ ලෝකේ හොඳට හෝ නරකට හෝ යම් කිසි කෙනෙක් ඉක්මනට ප්‍රසිද්ධ වෙනවද? ප්‍රසිද්ධ වෙන්නේ ඉරිසියා නොකිරීමේ පිනකට. මේ ජීවිතය හොඳක් කරන්න පුළුවන් නරකක් කරන්න පුළුවන්. නමුත් එයා වේගෙන් ප්‍රසිද්ධ වෙන්නේ ඉරිසියා නොකිරීම කියන පින නිසා. පැහැදිලිද මම මේ කියන එක? පින්වතුනි, මේ ඉරිසියාව කියන්නේ භයානක පාප කර්මයක්. කරන්න නම් එපා. ඒ නිසා දැන් අර දුවගෙත් අපි දකින්න ඕනේ එයා සංසාරේ ඉරිසියා කළා නෑ. එයාගේ පින ලස්සනයි නම් එයාගේ පින, දක්ෂයි නම් එයාගේ පින. ළමයිට ඉරිසියයිනේ සමහර අය. අපිටම කියලා තිනවා මේ අපි මේ අනුන්ගේ ළමයි හොඳට ඉගෙන ගන්නවා, අපේ ළමයි තමයි ඉගෙන ගන්න නැත්තේ. එතකොට අර ඉගෙන ගන්න ළමයෙකුට තියෙන ඉරිසියාව, ඒකේ කර්ම විපාක තමන්ට දක්ෂතා පිහිටන්නේ නැතුව යනවා. එනිසා මේ අලුත් අවුරුද්දේ හිතට බලවත්වම ගන්න ඕන මම නම් ඉරිසියා කරන්නේ නැහැ කියලා. එතකොට දැන් අර රජා දැන් ඔන්න රජා දැන් ඉරිසියා කළා ඇතාට, ඇතාගෙන් බිමට බැස්සා. ඇතාට ආදරෙන් ඉන්න ඇත් ගොව පිටේ නැංගා. දැන් අංග පංකව කන්දේ දැන් රජ්ජුරුව දෝලාවෙන් උත්සගෙන එනවා ඇතා කන්දේ නගෙන. ඒ කන්දේ ලෝකාන්තේ වගේ ලොකු ප්‍රපාතයක් තියෙනවා. වේපුල්ල පරවතෙක් එක්තරා ප්‍රදේශයක අන්න ඒ ප්‍රපාතේ ළඟට ගෙනියලා රජ්ජුරුව කිව්වා දැන් මේකා කකුල් තුනෙන් හිටෝපං, එක කකුලක් උස්සෝපං. මේ රජ්ජුරුව හිතුවේ බැලන්ස් නැති වෙලා ප්‍රපාතයෙන් වැටේ කියලා. ඇත්තා මරන්න ප්ලෑන් කළේ. ඊට පස්සේ ඇත්තා එක කකුලක් ඉස්සුවා, අතට බැලන්ස් එක තියෙනවා. ඊට පස්සේ කිව්වා හරි කකුල් දෙක පිටිපස්ස කකුල් දෙක තියලා උඩ ඉස්සර කකුල් දෙක උස්සපං කිව්වා. ඒ විදිහටත් ඉස්සුවා. දැන් ඉස්සරහ කකුල් දෙක තියලා පිටිපස්ස කකුල් දෙක උස්සපන්කවා. ඒත් ඉස්සුවා. තනි කකුලෙන් හිට ගණෙන් කිව්වා. මේ අර කන්දෙන් පෙරලන්න කරන උපක්‍රමය. තනි කකුලෙමුත් හිටගෙන හිටියා ඇතා. ඊට රජ්ජුරුවෝ එහෙම නෙවෙයි. කකුල් හතරම නවාගෙන හිටපන් ආකාශේ. දැන් කරන්න බැරි දෙයක් නෙමෙයි කියන්නේ. ඊට පස්සේ ඇත් ගොව්වට තේරුණා රජ්ජුරු ඉරිසියාවට ඇතම් මරන්නමයි මේ දේ කරන්නේ කියලා. ඇත් ගොව්වා ඇතාගේ කනට කොඳුරු ලකිවා පුතේ උඹ හොඳට හික්මුණ ඇතේ, පින්වන්ත ඇතේ. මුළු ජම්බුද්දීපේ මේ ඉන්න සුදුම සුදු තනි ඇතා උඹ. මේ රජා උඹට ඉරිසියයි. මේ උඹගේ පිටේ යන්න මේ රජාට පින නෑ. මගේ පුතේ උඹ බය නැතුව මේ ප්‍රපාතයට පැනපන්. උඹගේ පිනකින් උඹ බේරෙනවා මයි කියලා කිව්වා.
අර ඇතා මේ කන්දෙන් මෙහෙම පැන්නා. පායනකට අහසේ හිට්ටා. බියොන්ඩ වැටෙන්නේ නැතුව. ඊට පස්සේ අහසේ ඉඳලා ඇත් ගොව්වා රජාට කියනවා පාපී රජ තෝ තමන්ගේම ඇතාට ඉරිසියා කළා. මේ වගේ මහා උතුම් පින්වන්ත අහසේ රඳින ඇතෙක් උඹ නැති කරගත්තා. උඹගේ පාපේ උඹ කරාම එයි කියලා දොස් කියලා අර ඇතාට කිව්වා මගේ පුතේ උඹ බරණැස් නුවරට යන් කියලා. රජගහ නුවර ඉඳලා අහසෙම බරණැස් නුවරට ගිහිල්ලා බරණැස් නුවර රජුරුවන්ගේ මාලිගාවේ ආකාශයේ හිටියා. ඊට පස්සේ රජුරුවන්ටයි රාජපුරුෂයන්ටයි ආරංචි වෙනකොට අහසේ ඇතෙක් මගේ පිනට ආපු කෙනෙක් නම් බිමට බහින්න කියලා ආරාධනා කළා. බිමට බැස්සා. ඇත්ගොව්ව සියලු විස්තර කිව්වා. සියලු විස්තර කිව්වට පස්සේ ඒ රජුරෝ ඉතාමත් සතුටටපත් වෙලා රාජ්‍ය තමන්ගේ රාජ්‍ය කොටස් තුනකට බෙදලා තමන් එක රාජ්‍යයක සම්පත් භුක්ති විඳා ඇත්ගොව්වට එක කොටසක් දුන්නා. අනිත් සම්පූර්ණ සම්පත්තින් ඇතා පෝෂණය කළා. ඒ ඇතා ඒ රාජ්‍යයට ලැබුණ දවස ඉඳලා අවශේෂ රජුරුව අවශේෂ රටවල්වල රජවරු ඒ රජුරුවන්ට යටත් වුණා. කෙටි කාලයක් යනකොට ඇතාගේ පින් බලයට ඒ රජුරුව මුළු ජම්බුද්දීපේම අගරජු බවට පත් වුණා. බුදුරජාන් වහන්සේ වදාලා අර ඉදිසියා කරපු රජුරුව තමයි දේවදත්ත. ඒ ඇතා බෝධිසත්වයෝ පොහුණු කරපු කෙනා ආනන්දයා. ඒ වගේම අර ගියේ රජ කෙනෙක් ගාවට බරණැස්නුවර ඒ රජුරුව සාරිපුත්තයන් වහන්සේ. සාරිපුත්තයන් වහන්සේ පෙරම්පුරණ ජීවිතයේ ඉරිසියව නැති කෙනෙක්. දැන් බලන්න සාරිපුත්තයන් වහන්සේ පිරුම්පුරණ සංසාරේ ඉරිසියව නැහැ. තුට ඉරිසියා කරන රජ්ජුරු අත්හැරලා අර පින්වන්ත ඇතා නොදැනීම ගියේ ඉරිසියා නොකරපු කෙනෙක් ළඟට. ඉරිසියා නොකරන කෙනා ළඟට අහක යන සම්පත් එනවා. හොඳට මතක තියාගන්න මේක. අනිත් අයගේ දියුණුව යහපත හොඳ දේවල් දැක දැක හිතෙන් සාදු කිය කියා ඉන්න පින්වත්නි, ඒ දේ ඔබට සසරි ලැබෙනවා. අනුමෝදන් වෙන දේ සසරි ලැබෙනවා. ඉරිසියා කරන දේ සසරි නැති වෙනවා. සමහර අය හොඳ පෞල් ජීවිතයක් ගත කරනකොට නෝනයි මහත්තයෙ හොඳට ඉන්නකොට ඉරිසියයි. ඊටසෙ මොකක් හරි වාදී වුණ යමක් හරි කරනවා. වෙන්නේ උප නූපන් ජීවිතේ පෞල් ජීවිතේ කඩා කප්පල් වෙනවා. පෞල් කුඩුම්බියක් විදිහට පෞල්ලේ සියලු දෙනා එකට සමගියෙන් සතුටින් ඉන්නකොට ඉරිසියයි. මොකක් හරි ආදී වුණ යමක් කළා හරි ඕක නැති කරනවා. සංසාරේ පෞල් විසිරිලා යනවා. තමන් කරන දේ තමන් දෙන්නේ නැහැටි කවදාවත් ඉරිසියානම් කරන්න එපා. නැන්දම්මලාම නැන්දම්මලා යෙල්ලා යෙල්ලා නැන්දම්මලා ওই ප්‍රශ්න පිටිපස්සේ ගොඩාක් තේනවා. සමහර වෙලාවට පුතා අම්මත් එක්ක එකතු වෙ නිතර කතා කරනවා. ඒකට යෙලි ඉරිසියයි. හිතෙන්නේ මේ අම්මයි පුතයි නේ කියලා. හිතන්නේ ඔයා මට ආදරේ නැහැ, ඔයාගේ හැම්විලන් අම්මා තමයි කටේ තියෙන්නේම. ඉරිසියාව. ඊළඟ සමහර අම්මලා බලාපොරොත්තු වෙනවා පුතාලා බඳින්න කලින් නිතර අම්මලත් එක්කනේ කතා බහ කරන්නේ. ඊට පස්සේ බැන්දට පස්සේ එයා නෝනට ආදරේ කරනවා, නෝනත් එක්ක කතා කරනවා. අම්මත් එක්ක අර කලින් තරම් ගණ දෙනෝ නැහැ. එතකොට අම්මලාට නිකම්ම හිතට එනවා අර මේ හොඳට අපි හිටියා, යේලි ආපු නිසා තමයි මේක උනේ කියලා. යේලිගේ පැත්තට පටවනවා. දෙපැත්තම තියෙනවා.
ඒලිත් අම්මගේ පැත්තට පටවනවා. ඊළඟට අම්මලත් ඊළඟට පැත්තට පටවනවා. ඊළඟට බෑනලත් ඔහොම කරනවා. හැම පැත්තෙම කොහෙන් හරි එනවා. තව ඒ විතරක් නෙවෙයි සහෝදර සහෝදරියෝ අම්මලා ආදරය එයාට විතරයි කියලා තව කෙනෙකුට වැඩියෙන් ආදරේ කියලා ඉරිසියා කරනවා. ආදරයට ඉරිසියා කළා කියන්නේ අය සංසාරෙම ආදරේ ලැබෙන්නේ. ඒ ඉරිසියාවේ පාප කර්මයේ ස්වභාවය තමයි යමකට ඉරිසියා කරන්නේ ඉරිසියා කරන්න 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 තමන් ඒ දේෙන් ඈත් වෙලා යනවා. මේක හොඳට හිතට ගන්න ඕන වරදින තැන. හිත්වලට මේවා දැනෙනවා. මේ බණ කියනකොට හිත්වලට දැනෙනවා. හිත්වලට දැනෙන්නේ අපි කවුරු තුල අනාගාමී නොවුන කවුරු තුල මේ කෙලෙසේ වැඩ කරන නිසා. දැන් අපි කියමු මොකක් හරි සිම් එකක්, කරි එක වර්ගයක සිම් එකක් තියෙනවා නම් ෆෝන් ටික ඕන් කරපු ගම ඔක්කොටම එක සිග්නල් එක වැඩ කරනවා. ඒ නිසා ඉරිසියාව කියන තනේ අකුසලෙ විස්තර කරනකොට හැම කෙනාගේම හිතට දැනෙනවා මේක මට කියනවද්දෝ කියලා. එහෙම වෙන්නේ අපි තුල ඒව තියෙන නිසා. අපි තුල ඒක තියෙන නිසා. ඉස්සර දෙන්නන් ඒ වඩුයි. ඉස්සර ඔය තිබ්බන්නේ සමානපතිනි, ඒ කියන්නේ බිරිඳ ඇවරු එක්ක දෙන්නේ තුන් දෙනෙක් විවාහ කරන එක ගෙදර ඉන්න එක එක ගේ කෑම. ඒ වගේ තැන්වලදී එක බිරිඳක් සමහරට තවත් බිරිඳකට ඉරිසියා කරනවා. දැන් ඒ වගේ සිද්ධියක් ගත්තොත් මම මේ කියන්න හදන්නේ එක මාර්ගයයි. ඒ තමයි තමන් යමකට ඉරිසියා කළොත් ඒ දේෙන් තමන් ඈත් වෙනවා. තිස්සයි මන්තයි කියලා දෙන්නේ එක ස්වාමියෙකුට බිරිඳවරු වෙලා හිටියා. ඊට පස්සේ මොකද වුනේ, එක ඔය මන්තා කියලා එක්කෙනෙක් හරිම ඉරිසියයි. මේ ගෑනු කෙනා මැරුණා. මැරිල ප්‍රීතියක් කොනා. අර ගෑනු අය නාන තොටේ ඒ කුණු හෝදගෙන යන තැන ඉපදුනා. ප්‍රීතියක් වෙලා. කාන්තාවන්ගේ දහජරාව හෝදලා දාන තැන ඉපදුනා. කොහොමද? ඇයි අර කුණු ටිකට ඉරිසියා කළේ නැහනේ? එතන හිටියා. ඉරිසියා නොකරපු තැනට යන්නේ. කුණු ටිකට ඉරිසියා කළේ නැහනේ. වලන් හෝදලා විසි කරන තැනට ඉරිසියා කරන්නේ නැහනේ. එතන උපදිනවා. ඇඟේ නූල් පොටක් නැහැ. අසුචි ගඳයි. මුළු ඇඟේම පස් විහිරිලා. දාඩිය පෙරාගෙන ඉන්න මිනිස්සේ දූවිලි වේලිච්ච පස් ගොඩක් කරන් මෙහෙම ඇඟට දාගත්තට පස්සේ එයා ඉන්න විදිය හිතෙන් හිතන්න. ඒ වගේ මේ ප්‍රේති ඇටසැකිල්ලක් විතරයි. නූල් පොටක් නැහැ. ඇඟ හැමතැනම පස් අසුචි ගඳයි. දැන් අරයා ළිඳට යනකොට කර්මානුරූපව දැක්ක ප්‍රේතිය. මේ ගෑනු කෙනා බය වුන්නේ නැහැ. ඇත්තටම අද කාලේ ගොඩක් අයගේ බය වැඩි. ඉස්සර මිනිස්සු යක්කු දැක්කම කතා කරනවා උඹ කවුද කියලා. අද උඹ කවුද කියලා අහන්න කෙනෙක් හිටවෙන්නේ නැහැ. යකා දැක ගමන් එයා වැටෙනවා. යකාටවත් විදිහක් නැහැ උඹ කවුද කියලා අහගන්න. ඊට පස්සේ ඇහුවා මේ ප්‍රීති කවුද? ඊට පස්සේ කියනවා අනේ ඔබට මතක නැද්ද අපි එක ගෙදර හිටියේ? ඔබ තිස්සා මම මන්තා. ඉතින් සිතෙන් කයින් වචනේ මම පව් කළා.
මන්දෙන් ප්‍රීතියක් වුණා. ඊට පස්සේ කියනවා අම්මේ පුදු ඔබගේ මුළු ඇඟීම පස්සනේ. ඊට පස්සේ මෙයා කියනවා ඔයා එදා ලස්සනට මඟුල් ගෙදරක යන්න සැරසිලා හිටියා. ඔයා ලස්සනට ඉන්නකොට මට ඉරිසියයි දුනා. මං ඔයා දොරගාවෙන් යනකොට හැංගිලා ඉඳලා පස්සවුරක් ඇඟට දැම්මා. ඊට පස්සේ දුවලා ගියා. පස් ටිකක් මෙහෙම දැම්මා. ඉරිසියාවට. ඊට පස්සේ මේ එයාට එනවා කර්මානුරූපවට දෙම්මගේ ඇඟි පස්. මෙහෙම ගහයිල්ලන්න බෑ. පස් මුළු ශරීරෙම. උඹගින් ඇයි අසූජ ගඳ එන්නේ? ඊට පස්සේ ඔයා මඟුල් ගෙදර කියන්න ලැහැත් වෙලා හිටියා. මට හිතුණා මේකි දැන් සාරිය ඇඳගෙන ආවරණ ටික පළඳ ගත්ත ගම මේකි දැන් බැබලෙයි. මට එහෙම හිතිලා කලින් දවසේ හොරෙන් ඔයාගේ ආභරණ ටිකයි සුවඳ වර්ග ටිකයි ආභරණ ටිකයි ඔක්කොම ටික අසූචි වලට දැම්මා. ඇඳුම් ටික හැංගුවා. ඇඳුම් හංගපු නිසා දැන් ඇඳුම් නැහැ. ආභරණ හංගපු නිසා දැන් නිර්වස්ත්‍රයි. ඊළඟට අසූචි වලට දම්පු නිසා දෙම්මගේ ඇඟෙන් අසූචි ගඳ එනවා. කොහොමද කර්මය? ඊට පස්සේ උඹ දැන් ඉන්නේ කහ කහනේ. ඇයි ඒ? මං දවසක් උඹට තියෙන ඉරිසියාවට උඹ නිදාගන්න ඇඳේ කහඹිලි ආයතුලේ වුණා. එතකොට උඹ දන්නේ නැතුව නිදාගත්තා. ඇඟේ පළු ආවා. කහඹිලිය දම්පු නිසා මේ ජීවිතේ මගේ මුළු ඇඟම කහනවා. දැක්කද? ඉරිසියාකල යමකටද ඒකම තමට නැති වුණා. එතකොට අපි කෙනෙකුට ඉරිසියාවෙන් කරන්නේ ඌනියමක් නා. අපි කියමුකෝ ලස්සන ගයක් හදන එකට භූමි පාලුවක් නම් දාන්නේ. ලස්සන ගේ ලැබෙන්නේ නැහැ. අර දාන දේ ලැබෙනවා. දැන් මේ ඕනියමන්නේ සංසාරේ අහක යන ඕනියන් වදිනවා. ගෙයක් ගන්න ගියත් භූමි පාළු දාපු ගෙයක්මයි ගන්න හිතෙන්නේ. ඕනියන් තියෙන ගෙයක්මයි ගන්න හිතෙන්නේ. කර්මය. කර්මය. එක හෝනියමක් අපිට වදින්නේ අපි සංසාරේ නොකරලා තිබ්බනම්. අපිට හදි හෝනියක් වදින්නේම අපි සංසාරේ කළා. නොකරපු දේවල් ලැබෙන්නේ. ඒකයි කවදාවත් පාරේ මැරිලා ගියත් කණ්ඩ බොණ්ඩ නැති වුණා. තවත් කෙනෙකුට වින කටින්න නම් එපා. වින කටින්න නම් එපා. සංසාරෙම වදිනවා. එක ජීවිතයක් නෙවෙයි දෙකක් නෙවෙයි ජීවිත කෝටි ගාණක් වදිනවා. ඊට පස්සේ කියන නම්මන නරක වචන ඉරිසියාවට කෙල්ලෙක් අල්ලපු ගෙදර කොල්ල තමන් බඳී කියලා හිටියා. ඒ කොල්ල වෙන කෙල්ලෙක් ගෙනාවා. දැන් මේකිට හරි ඉරිසියයි. එදා බැඳපු දවසේම මේ කෙල්ල බැලිකික්කියක් ගෙනාවා අල්ලපු ගෙදරේ කෙල්ල. හිමීට අහගත්ත අර බැඳපු කෙල්ලගේ නම මොකද්ද කියලා. රෝසි. අර කියාර බැල්ලිට නම දැම්මනේ මේ රෝසි කියලා. දැන් උදේ පාන්දරට කෑ ගහනවා පව්වදා ඉඳලා. බැල්ලි රෝසි මෙහෙවර රෝසි මෙහෙවර බැල්ලි කියලා. අර අරේ නානකොට මෙහේ අර බැල්ලිව නාවනවා. රෝසි බැල්ලි තෝ නාන්න ඉරිසියාව
කොහොම පාපේ සකස් වෙන වෙන්නේද? සමහර අය මුළු ජීවිතේම පලි ගන්නවා. ඉරිසියාවට. ඒකයි. සමහර අය ඔය ආදරය කරන ළමයි තමන් ගොඩාක් කෙනෙකුට ආදරය කළ එයා වෙන් වෙනස් වුණාට පස්සේ ඔයා වෙනුවෙන් මං තනිව ඉන්නවා මගේ පිවිතුරු ආදරේ කියලා වචනෙට කිව්වට හිත ඇතුලෙන් ඉරිසියාවෙන් දැවෙනවා. සාප කරනවා. එතකොට සංසාරෙම ආදරයක් සෙනෙහසක් ලැබෙන්නේ. ඊළඟට ඉරිසියාවේ කියන්නේ බරපතලකම කොච්චරද කියනවනම් මගේ කනේ මම ප්‍රීතියගේ කතාවක් අහලා තියෙනවා. ප්‍රීතියේ එයා එක පවුලකට ඉරිසියයි. නමුත් ඒ පවුලේ මිනිස්සු පින්වන්තයි. අර ගෑනු කෙනා ඉරිසියාවේම මැරුණා. මැරිලා දැන් අර ගෙදර මිනිස්සුන්ට ඔන්න ගව පට්ටියක් තියෙනවා. ඔන්න එක දවසක එළ දෙනෙක් පැටියෙක් වදනවා. පින්වතුනි කර්මයේ ස්වභාවය බලන්න අර ප්‍රීතිට පේනවා එක දවසේ වහු පැට්ටු 10 දෙනෙක් වදනවා පේනවා. ගවයෝ 10 දෙනෙක් විතර මෙහෙම ඉන්නකොට අර ප්‍රීතිට කර්මානුරූපව ගවයෝ පේනවා අර කෙලවරක් නැතුව. ඒතුට තව ඉරිසියාව වැඩි නැද්ද? විඳවන්න හැදිච්ච විදිය කර්ම විපාක. ඊට පස්සේ ගෑනු කෙනා ගෙදර ගෑනු කෙනා එක වලල්ලක් දානවා වලලු දෙකක්. අර ප්‍රීතිට පේනවා මෙතන ඉඳලා මෙතෙන්නම වලලු තියෙනවා පේනවා. එක වෙන්ජනයක් දෙකක් එක ගනවා. අර ප්‍රීතිට පේනවා වෙන්ජන 32ක් පේනවා. කර්මානුරූපව තව ඉරිසියාව වැඩි. මේ ඉරිසියාව කියන එක කොච්චරද කියනවනම් ඔය ප්‍රේත ලෝකේ දේවල් උනුලේ වමනේ කරනවා කියනවා මිනිසුන්ට හරියනකොට. ප්‍රේතයන්ට උනුලේ වැක්කිරෙනවා කියනවා දරා ගන්න බැරුව. ඉරිසියා කරන්න නම් එපා. මේ මනුස්ස ජීවිතේ නම් අවුරුදු 50කින් 60කින් අපි මැරිලා යනවා. ප්‍රේතයන්ගේ ආයුෂ කියන්න බෑ. පාපී තරමට ජීවත් වෙනවා. මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ දරිද්‍රව දුප්පත්ව උපදිනවා. මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ නැතුව උපදිනවා. අවලස්සන වෙලා උපදිනවා. යසස නැති වෙනවා. ඉරිසියා කරන කෙනාට ප්‍රසිද්ධිය නම් හම්බ වෙන්නේ නැහැ. කීර්තිය හම්බ වෙන්නේ නැහැ. අනිත් අයගේ හොඳ නම හම්බ වෙන්නේ නැහැ. හැකිලෙනවා එයා. කොහේ ගියත් තනියෙන් එන්න සිද්ධ වෙනවා. විඳව විඳව එන්න සිද්ධ වෙනවා. ස්වාමියාගේ ආතරේ නැති වෙනවා. බිරිඳගේ ආතරේ නැති වෙනවා. දරුවෝ තමාව ගණන් ගන්න නැතු වෙනවා. දෙමව්පියෝ දරුවෝ කොන් කරනවා. අතිශයින් බල මේ බරපතල පාපය. මේ අවුරුද්දේ හොඳට හිතර ගන්න මම නම් ඉරිසියා කරන කෙනෙක් වෙන්නේ නැහැ කියලා. මම දැක්ක අටුවාවල තියෙනවා විස්තර පුරාණ ආචාර්යින් වහන්සේලා මේක විස්තර කරනවා. සත්තු මරපු කෙනාට කණ්ඩ මස් ටිකක් තියෙනවා. හොරකම් කරපු එකාටත් ගෙනාපු හොරකම තියෙනවා. වැරදි කාම සේවනය කරපු කෙනාටත් ඒ මොහොතේ සැපේ තියෙනවා. බොරු කියලා ගත්ත දෙයක් තියෙනවා. බීපු එකාට වෙරි මත හරි තියෙනවා. ඒත් ඉරිසියා කරපු එකාට මොකවත් නෑ. ඉරිසියා කරන කෙනාට මොකවත් නෑ. අනේ කවුරු හරි ලස්සනට ගෙයක් හදාගෙන ඉන්නකොට සාදු කියලා අනුමෝදන් වෙන්න. ඉරිසියාව නැති කරගන්න තියෙන පළවෙනි ක්‍රමය තමයි ඒක පිනකට ලැබිච්ච දෙයක්. ලස්සන නෝන කෙනෙක් හම්බ වෙලා මහත්තයෙකුට එයාගේ පින. හොඳ වාහනයක් හම්බ වෙලා එයාගේ පින. ගිය ලස්සනට තියෙනවා එයාලගේ පින.
ඒ ළමයි හොඳට ඉගෙන ගන්නවා එයාලගේ පින. එයාලට හොඳ රස්සාම් වේලා එයාලගේ ඔය පින. ඊළඟට නිලතලවලට ඉහෙලට යනවා. එයාලා සංසාරේ සුදුස්සාට සුදුසු තැන දීලා. එයාලගේ පින. කීර්ති ප්‍රශංසාව පැතිරිලා යනවා. නොසිතූ විදිහට. ඒතුට හිතන්න ඕන මෙයාගේ පින. එක තැනකට මිනිස්සු ඇදෙනවා පන්සලකට උනා. හිතන්න ඕනේ ඒ ස්ථානයේ පින. ඉරිසියා කරන්න හොඳ නැහැ. ඉරිසියා කරන්න හොඳ නැහැ. ඉරිසියා මේ ජීවිතේ යම් සතුටක් වෙයි කඩා වැටීමක් දැකලා. ඒ ඉරිසියාවේ ස්වභාවය කියන්නේ තමාට යම් කිසි කෙනෙක් වටන්න බැරි නම් එයා වැටෙන දවස ගැන හිත හිතා ඉන්නවා. දැන් ওই ප්‍රශ්න අපිටත් එනවා. දැන් ඔන්න කාලයක් බණ කියනකොට හාමුදුරුවරු සමහරලාට තරුණ හාමුදුරුව කාලයක් බණ කියන් යනකොට සමහර හාමුදුරුවරු මොන මොනරි අකර දැබ්බි වලට අහු වෙලා යනවා. ඒතුටේ සමහර හාමුදුරුවන් ටිකේ කරදර වෙනවා. ඒතුට ඔන්න තවත් තරුණ හාමුදුරුවනමක් බණ කියනකොට හිතෙනවා ওই බණ කියාගෙන ගියාට ඉන්නකෝ තව පොඩි කාලයක්. පොඩ්ඩක් ඉන්නකො බලන්න මොකද වෙන්නේ කියලා. එයාගේ වැටෙන දවස බලලා පුදුම සහගතයි. සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේලාට දානයක් පූජා කරන්න චිත්ත ගෘහපති ගොඩාක් දානෙ බඩු හදලා තිබ්බා. ඒ ගෙදරට නිතර දානෙට එන ස්වාමීන් වහන්සේ එන දවසට ඔච්චර නැහැ. මෙයා දානේ මේසි දැකලා ඉරිසියා හිතුණානේ. ඊට පස්සේ මෙහෙම බලලා කොයි තින් තලගුලි නැ නේ. තලගුලි නැණි කිව්වා. අර හාමුදුරු ඉරිසියාවට නැති දෙයක් පෙන්නනවා. දැන් මේ ලස්සන බෝධි මණ්ඩපයක් කියමු. ලස්සන බෝධි මණ්ඩපයක් කියනකොට තව වැඩි ඉවර නෑනේ ඉතින්. එයා ඒක වෙන එකකින් වහනවා. අහෝ ලස්සනයි කියලා අනුමෝදන් වෙන්නේ. ලස්සනට ඇඳලා එනකොට මඟුල් ගෙදරකට ලස්සනට ඇඳලානේ නෑ රෙන්ඩ් එකට අරන් වෙන්න ඇඳු. ඒක ටිකක් දානවා. පුදුම වැඩක්. ඒ නිසා පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ශාසනේ ශ්‍රාවකයාට ශාස්ත්‍රුන් වහන්සේ නැවත නැවත දේශනා කළා මේ කෙලෙස් ප්‍රහාණය කරන්න. මතක තියාගන්න කයෙන් වෙන වැරදි කය සංවර කළ පුළුවන්. ඒ වැරදි නැති කරගන්න. වචනයෙන් වෙන වැරදි වචනේ සංවර කළ නැති කරගන්න පුළුවන්. හිතෙන් වෙන වැරදි කයෙන් වචනෙන් ඒ විදිහට සංවර කළා නැති කරගන්න බෑ. හිතෙන් වෙන වැරදි පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බා ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කරන්න ඕන. ඒ කියන්නේ ඔබටත් මටත් ඉරිසියාව ඇති වෙන්න පුළුවන්. ඒක දකින්න ඕන. දැන් මට ඉරිසියාවක් ආවා කියලා. එක දකින්නේ මොකෙන්ද? ප්‍රඥාවෙන්. ප්‍රඥාව කියන්නේ මේක හොඳ නෑ මට කියලා මේ ඉරිසියාව හිතෙන් බැහැර වේවා කියලා හිතට තර්ජනය කරලා සාදු කියලා අනිත් එක්කෙනාගේ සම්පත අනුමෝදන් වෙන්න ඕන. පුරුදු වෙන්න මේක. ඔබ මම කවුරුත් මේක පුරුදු විය යුතුයි. පැහැදිලි නේද මම මේ කියන එක? පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බා සිය වතාවක් ඉරිසියාව ඇති වුණොත් සිය වතාවක් ඉරිසියාව නම් මට එපා එපා කියලා පතන්න. ඒ පැතුම ඔබත් එක්ක එනවා. උදාහරණයක් අවසන් වතාවට කියන්නේ සාරිපුත්තයන් වහන්සේ සංසාරෙම ඉරිසියා කළේ නැහැ කියලා කිව්වනේ මම. ඒකට හේතුව තමයි සාරිපුත්තයන් වහන්සේ ඉතාමත් දීර්ඝ සංසාරේ එක්තරා ජීවිතයක ලස්සන ගෑනු කෙනෙකුට අහු වෙලා හිටියා. ඒ රජ කෙනෙක් වෙලා ඉදදී
එයා ඒ ලස්සන ගෑනු කෙනා ළඟින් පිරිමියෙක් යනවටත් ඉරිසියයි. එයා ළඟට කවුරුත් එනවටත් ඉරිසියයි. සමහර ගෙවල් වල තියෙන මිස් කෝල් එකක් ආවොත් සැකයි. කවුරු හරි කතා කළොත් සැකයි. හිනා වුණොත් සැකයි. ওই ලස්සන නෝනලා මහත්තයලා ඉන්න ගෙවල් වල ওই ප්‍රශ්න තියෙනවා. හැම තැනකම නෙවෙයි. තැනින් තැන. ඒක එන්නේ ඉරිසියාවත් එක්ක. ඊටස් ගෙදෙට කවුරු හරි කතා ආවොත් හිනා වෙලා කතා කරනකොට ඉරිසිය. එයාලත් එක්ක නම් හිනා වෙලා කතා කරන ඔහේ මට තමයි බුම්මගෙන ඉන්නේ. ඔන්න අර බුදේ. ඉතින් අර රජ්ජුරුවන්ට ඉරිසියා හිතුණා. ඊට පස්සේ රජ්ජුරුව කාන්තාවට තියෙන බැඳීම ඇල්ම මොල් කරගෙන ගොඩක් ඉරිසියා කළා. ඒ ඉරිසියාවේ ප්‍රතිඵලයක් වුණේ තමන්ගේ පුරෝහිතය ඇතුළු 64 දෙනෙක් ඝාතනය කරන්න රජ්ජුරුව ප්ලෑන් කළා. අවසානයේ අර පුරෝහිත වෙලා ඉපදිලා හිටිය අපේ බෝධිසත්වයෝ ගොඩාක් කරුණු කියලා රජ්ජුරුවන්ට හිත පැහැදෙව්වා. හිත වෙනස් කළා. ඒ වෙලාවෙ හිතුණා මෙච්චර හොඳ පුරෝහිතෙක් සහිත මනුස්ස ඝාතනයක් මං කරන්න ගියේ ගෑණියෙකුට තිබ්බ ඉරිසියාව නිසා. ඒ නිසා ජීවිතේට උපනෝපන් ජීවිතේ මා තුල ඉරිසියාව නම් හටගන්න එපා 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 කියලා දෙඩිව හිතන්න ගත්තා. එදා ඉඳලා නිවන් දකින ජීවිතේ දක්වා ඉරිසියාවක් හිතිලා නැහැ. ඒ නිසා ඔබ වැටුන වලෙන්ම ගොඩෙන්න යමකට ඉරිසියා හිතුනොත් ඒ මොහොතේ හිතන්න මට නම් ඉරිසියාව එපා 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 එපාම කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ සිහි කරන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආනුභාවේ මගේ හිත පෙළෙන ඉරිසියාව මා තුළින් බැහැර වේවා. ඊළඟට හැම කෙනෙකුටම යහපත දියුණුව හොඳ සිද්ධ වෙන්නේ පිනේ විපාකයක් කියලා හිතන්න. එයා ලස්සන වෙලා ඉන්නේ යා පිනේ, එයා පින් කරලා. එයා ප්‍රසිද්ධ වෙන්නේ එයාගේ පිනට. එයාගේ කටහඬ ලස්සන එයාගේ පිනට. එයාලගේ පෞල් ජීවිතය හොඳට තියෙන එයාලගේ පිනට. එයාට හොඳ වාහනයක් හම්බුනේ එයාගේ පිනට කියලා හැම එකක්ම පිනට දාන්න. දුප්පත් කෙනා ඉක්මනට පෝසත් වෙනවා සමහර වෙලාවට. එතකොට එයාලගේ දුප්පත්කම කතා කරන්න එපා. එයා පින්වන්තෙක් කියලා කියන්න. පිනට දාපු ගමන්ම මේවා ඉරිසියව නැති වෙලා යනවා. තමනුත් පින් කරන්න පෙළඹෙනවා. නැත්තම් පින්වතුනි අර අඟුලිමාල වගේ අහිංසකේ අඟුලිමාලේ කලිත්තු ඉරිසියාව තිබ්බ ශිෂ්‍යයෝ නිසා. ඉරිසියාකාර යාළුවෝ අහිංසකේ අඟුලිමාල කළා. වටේ ඉන්න අය මේවා කරන්නේ. කැලේ ගහක හිටින්නේ කැලේ වැල් මිසක්කා ගමේ වැල් නෙවෙයි. තමන් ළඟ ඉන්න අයට ඉරිසියා කරන්නේ තමන්ගේම අය. ඕක ලෝකේ ස්වභාවය. ඉතින් ඒ නිසා ඊළඟට තව විශේෂයෙන් කියන්න ඕන එකක් තමයි මේ ඉරි සමහර අයට දෙනවා මානසික ලෙඩක්. ඒ තමයි එයා හැම වෙලාවෙම හිතනවා එයාට අනිත් අය ඉරිසියා කරනවා කියලා. අරයා මට ඉරිසියයි. අරයාත් මට ඉරිසියයි. ඒකට බෙහෙත් බොන්න ඕන. තේරුණා නේද? තමන්ගේ ඉරිසියව ප්‍රහාණය කරගන්න ඕන. අනිත් අය තමන් ඉරිසියයි කියලා හිතන එකට බෙහෙත් බොන්න ඕන. අපිට මොන ගැහිලා තියෙනවද මේ? එහෙම ඉරි කවුරුත් ඉරිසියා නෑ. අරයා හිතනවා මට ඉරිසියයි කියලා. එහෙම ලෙඩකුත් නැද්ද? ඕකාස්සේ. ඔහොම ලෙඩක් තියෙනවා. නිසා ඒවටත් වෙනම ප්‍රතිකර්ම කරගන්නත් ඕන. ඒ නිසා ඔන්න මම ඉරිසියාවේ තියෙන භයානකකම ගැන, කර්ම විපාක, ජාතක කතා, දහං කරුණු ඔක්කොම එකතු කළා මේ කිව්වේ. අවසානයේ කියන්න තියෙන්නේ මේ අලුත් අවුරුද්දේ
හොඳට හිතට ගන්න මම ඉරිසියා කරන්නේ නැහැ කියලා. ඉරිසියාවක් හිතට එන වාරයක් ගානේ හිතෙන් ඒක දැකලා මම ප්‍රහාණය කරනවා කියලා. ඊළඟට ඉරිසියාව ඇති වෙන තීරුම් ගත්ත මොහොතේම හිතන්න මට නම් ඉරිසියාව එපා එපා එපා. ප්‍රඥාවෙන් දැක දැක ඉරිසියාව ප්‍රහාණය කරන්න ඕන. ඒ වගේම හිතෙන් ඉරිසියාව පිළිකුල් කරන්න ඕන. ඊළඟ එක තමයි අනිත් අයගේ සැප සම්පත් පිනට ලැබෙනවා කියලා පිනටයි මේක ලැබෙන්නේ කියලා හිතන්න ඕන. දැන් අපි කියනවනේ ලැබෙනකොට තියෙන අයටමයි ඔක්කොම ලැබෙන්නේ කියලා. ඉතින් හරිනේ. තියෙන කෙනෙක් වෙලා උපදින්නේ පිනට, පින් තියෙන කෙනාටයි ලැබෙන්නේ. කියන්නේ නැද්ද නැති එකට මොකවත් නැහැ කියලා. නැති වෙලා උපදින්නේ දුන්නේ නැති නිසා ලැබෙන්නේ නැහැ. අපි නොකඩු කිව්වට නොකඩු කිව්වට නැති බැරි එකට නොලැබෙන්නේ දීලා නැති නිසාමයි. තියෙන කෙනාට ලැබෙන්නේ දීලා තියෙන නිසාමයි. ඊළඟට හිතන්න ඕන ඉරිසියාව නැති කිරි ගැනීම පිණිස යමකට තමන් ඉරිසියා කරනවද ඒ දේෙන් සසරින් ඈත් වෙනවා කියලා. කියන්නේ ලස්සනට ඉරිසියා කළොත් ලස්සන ලැබෙන්නේ තමන්ට. හොඳ ගේකට ඉරිසියා කළොත් හොඳ ගෙයක් ලැබෙන්නේ සංසාරෙට. වාහනයකට ඉරිසියා කළොත් වාහන ලැබෙන්නේ. ඒ නිසා කොච්චර භයානකයිද ඉරිසියා කිරීම. ඊට පස්සේ හිතන්න ඕන කාරණාව තමයි මේ බුද්ධ ශාසනේ අපි පව් බැහැර කරන අය වෙනවා, කුසල් වඩන අය වෙනවා කියලා හොඳට හිතර කල්පනා කරගන්න ඕන. බණ පටන් ගන්නකොට මුලින් කිව්ව වචනේ මතක තියාගන්න. ඒ තමයි දන් දීලා කෙලෙස් සුද්ධිට හය ගන්න. සීල් රැකලා කෙලෙස් සුද්ධිට පුහුණු වෙන්න. බණ අහලා කෙලෙස් සුද්ධිට අතට ආයුධ ගන්න. ප්‍රඥාවෙන් දැක දැක හතුරු ටික හොයා ගන්න. දැන් හාමුදුරුව මට බැන්න, හාමුදුරුව මට වෙන්න ඒවා කියන්න ඇද්දි එහෙම හිතන්න එපා. අපි පෙන්නනවා අන්න අතන හතුරෙක් කියලා. අතේ ආයුධෙත් තියෙනවා නම් ওই හතුරට ගහන්න ඕන. මේක තමයි බුද්ධ ශාසනේ ප්‍රතිපදාවේ දෙනවා කියන්නේ. කෙලෙස් දෙක දෙක බැහැර කරන්න ඕන. මේ අවුරුද්ද පුරාවටම හිතට ওই අදහස ගන්න. අනිත් එක තමයි කාලයක් ඉරිසියා නොකරගෙන ඉන්නකොට ලස්සන වෙනවා, ප්‍රියමනාප වෙනවා, අනිත් අයට දැකුම් කළු වෙනවා. එයා ඉරිසියා කරන්නේ. පැහැදිලි නේද? ඉතින් ඒ නිසා මේ විදිහට ගුණධර්ම පුරුදු කරගෙන ලස්සන සුන්දර පිරිසිදු හිතක් ඇති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙනවා කියලා හිතට ගන්න. තෙරුවන් සරණයි, නමෝ බුද්ධාය.